මේකට මම ඇත්ත උඹලා ඔය කාල කණි ටික බලයටපත් කරපු 69 ලක්ෂයට හෙන හත කපල ජාති ජාති තොපි වගේ 69 ලක්ෂේ වියතු 69 ලක්ෂේ සිරු දෙනා නෙමෙයි ඔතන බුද්ධිමතුන් කියන ඒගොල්ලෝ මේ වෙලාවේ කැඩි විදිනවා ඔතන වහලු කොට්ටාසක් කියන ලක්ෂක 50 ගාසන්නේ අනේ අන්න උන්ට බලයට බඩගින තේරෙන්නේ නැද්ද බලයි ගවලු එළවලු තියෙනවද බලයි ගෙදර සනීපාරක්ෂක තුවා තියෙනවද බලයි ගෑන්දරුවන්ට හම්බෙලා තියෙනවද මේ වෙනකොට බලන්න රුපියල් 5000ක්වත් හම්බුණාද අපි අහනවා බල විදින දුකම තමයි අකෝ අපිත් ඉඳින්නේ බල පැතුව රටන මේ දැන් තියෙන්නේ තනිකර මේ වෙලාවේ දෛනිකව මිනිස්සුන්ට තුන් වේලට හරියට ආහාර ටිකක් දීගෙන බැරි ආණ්ඩුවක් ඉන්නවා තනිකර පොලිසියයි හමුදා වැදාලා මිනිසුන් මර්ධනය කරලා මිනිසුන්ගේ බය බිරාන්ත බරපත් කරලා මිනිසුන් කටවල් වහලා මිනිසු ලොක් කර දින හදනේ අපි අපේ කටවල් නවහන්න බැ ආමිගර පොලිසිය එක බලුලක් කාඩක් කරමු අපි කතා නැත්නම් හෙටවන මරලා දාන කිසිවක් නැහැ නේද හරි ඒස අපි හමුදාපතිලත් කියනවා ඔයාගේ තියෙන පොල් ටෝක් විතරයි ඔයාට පුළුවන් මේ වෙලාවේ ගොවියගේ මේ නිෂ්පාදනික අරගෙන ලස්සන බෙදා දෙන්න පුළුවන් ඔයාට ඈ ඔයාට පුළුවන් ඔයා එන ටීවී වලට ඔයා එන මයික් ටයිසන් නේද ඔයා හමුදාපති ඈ අජිත් වලත් මයික් ටයිසන් වගේ හරි අපි කියනවා දෙන්නටම ඔය දෙන්නගේ විසිලුයි බල්ටි ෂේරම ඩවුන් කොහොගොල්ලෝ හරියට පාලනේ රෝගේ පාලනේ කරද ඔයගොල්ලෝ අපි බන්දුල ඇමතිට කියනවා ඇමතියෝ යහපාලන ආණ්ඩු කාලේ හදපු ශීතාගාරේ ඉක්මනට හදනවද එහෙම නැත්නම් අපි කට්ටිය ගිහිල්ලා දඹුල් නේදකට එතන ඉඳලා සජීවී දීලා ඔබතුමාගේ සරම කරනවද කියන එකත් මම ඔබතුමායන් අහනවා ජනාධිපතිතුමා අවධානය යොමු කරන්න ගිය ආණ්ඩු කාලේ හැදුවේ කොයි ආණ්ඩුවද ඔක්කමන්නේ මේ රටේ ජනස්කන්ධේ මේ රටේ ගොවියෝ වෙන හදලා තියෙන්නේ මම කියන දඹුල් ගොවියන්ට උඹලගේ උඹලගේ තිබෙන මේ පළදාව උස්සගෙන යන්නේ කූල් රූම් එක ගත්තා එතන උද්ඝෝෂණ කරන්න දඹුල් කාන්තන කුමාර ආරියදාස මහත්මයාගේ මහත්තයා කරුණාකරලා රටට පෙන්වන්න අද දින මාධ්‍යයට මෙන්න ගිය ආණ්ඩුව ගත්ත මේ එළවලු කිලෝ 150ක් අපඩා කරනවා ශීතා ගාරේ මුංගැලලා මාස 18යි දින 90 හදන් තිබිච්ච එකක් ඉතුරු වැට් එක තුන දින 90යි මුන් මේක හැදුවේ නැහැ කියලා පෙන්නන්න මේ රටට මේව තමයි ඇත්ත මහජනත් මහජන මුදලින් හදපු දේවල් මේවා මේ රටේ මිනිස්සු අනාගත ආයෝජන ඒ නිසා ඒ සම්ම අවදානම් යොමු කරමින් මම ඔබේ සබ ගන්නවා බොහොම ස්තුතියි සිළු දිනාට ද නිවුස් රිපෝටර් වාරණෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය